ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන සමහර ක්‍රීඩකයෝ තමන්ට ලැබෙන අවස්ථාවෙන් හරියට වැඩ ගන්නේ නැහැ. ඒ අතරේ සමහරු ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම තමන්ගේ තැන හදා ගන්න සමත් වෙනවා. රංගන කියන්නේ කාලයක් බලාගෙන ඉඳලා ඊට පස්සේ ලැබුණු අවස්ථාවෙන් හොඳටම කරලා සාර්ථකම දඟපන්දු යවන්නෙක් විදිහට ටෙස්ට් පිටියට සමුදුන්න ක්‍රීඩකයෙක්. රංගන යද්දී එතනට මලින්ද පුෂ්පකුමාරයි කියලා තමයි ගොඩක් අය හිතුවේ. මොකද මලින්ද ඒ තරමට පළමු පෙළ තරඟවල පන්දු යවන්නෙක් විදිහට වැඩ පෙන්නමින් හිටියේ. හැබැයි මලින්දට ලැබුණු අවස්ථාවලින් ඔහුට දැනෙන තරමේ දක්ෂතාවයක් පෙන්වන්න බැරි වුණා. මලින්දට ලැබුණෙත් අමාරු ප්‍රතිවාදියෝ. ඉන්දියා කණ්ඩායම වගේ කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරලා සාර්ථක වෙන එක ලේසි නෑ. කොහොමරි තමන්ට ලැබුණු අවස්ථාවෙන් වැඩක් ගන්න මාලින්ද සමත් වුණේ නැහැ. ඒ තත්ත්වය එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත්ගෙන් පුරප්පාඩු වුණු අවස්ථාව ලැබුණේ ලසිත් ඇඹුල්දෙනියට. ලසිත් වගේම ප්‍රවීන් ජයවික්‍රමත් මේ සටනේ හිටියා. මේ දෙන්නටම දැන් තම ලොකු තර්ජනයක් ඇවිත් තියෙනවා. ඒ තමයි ප්‍රභාත් ජයසූරිය. ප්‍රභාත් තමන්ට ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම ශ්‍රී ලංකා වාර්තාවක් කියලා තමයි ටෙස්ට් ගමන ආරම්භ කරන්නේ. මේ විද්දි අවුරුදු 30ක් වෙන ප්‍රභාත් ටෙස්ට් කණ්ඩායමට එන්න ප්‍රමාද වුණේ මිකියාතර්ගේ දැඩි නීති රීති නිසා කියලා පසුගිය දවසක විදේශ මාධ්‍යයක් වාර්තා කරලා තිබුණා. ඒ වාර්තාවේ තිබුණේ ආතර් අනුගමනය කළ දැඩි නීති රීති නිසා යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙච්ච ප්‍රභාත්ට කණ්ඩායමට එන එක පමා වුණා කියලා. හැබැයි සිල්වුඩ් ඩැවිත් මේ ක්‍රමයන් තරමක් වෙනස් කිරීමත් එක්ක ප්‍රභාත්ට ටෙස්ට් කණ්ඩායමට එන අවස්ථාව ලැබුණා කියලා තමයි මේ ලිපියේ වැඩිදුරටත් කියලා තිබුණේ. ආතර්ගේ දැඩි නීති රීති නිසා ප්‍රභාත් විතරක් නෙවෙයි භානුක රාජපක්ෂ උමා අක්මාල් පවා ගැටලු ඇති කරගත්ත කියලා තමයි වැඩිදුරටත් මේ ලිපියෙන් කියලා තිබුණේ. වැඩි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.